අයිබුවන් අදත් අපි ආරම්භ කරන්නට සූදානම් වන්නේ නදුන් සෙවන සජීව සංවාදයේ සිකුරාදා දවස ඔබේ විවේකී දවස ඔබ මැද පෙරදිග ඉන්නවා නම් අද තමයි විවේකයෙන් ඉන්න දවස කියලා අපි දන්නවා. ඒ වගේම තමයි යුරෝපයේ වෙසෙන බොහෝ දෙනෙකුත් මේ වෙලාවේ අපිව නරඹමින් ඉන්න වෙලාවේ අපි නදුන් සෙවන දවස සිකුරාදා දවස වෙන් කරන්නේ බොහොම සුවිශේෂී පුද්ගලෙක් එක්ක කතා කරන්න. ලාංකේය නම ලාංකේය අනන්‍යතාවය රට පුරා ගෙන ගිය ඒ වගේම ලෝ පුරා ගෙන ගිය පුද්ගලයන් එක්ක තමයි අපි සිකුරාදා දවසේදී කතා කරන්නේ ඔබේ රසවින්දනය සඳහා. මේ නිසා අපි අදත් සම්බන්ධ කරගත්තා සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකීය රූපවාහිනී නාලිකාවක් තුළ සම්බන්ධ කරගනිද්දී පුද්ගලයන් විවිධාකාරයේ පුද්ගලයන් රූපවාහිනී වැඩසටහන් සඳහා සම්බන්ධ කරගන්නවා. නමුත් අපි පෞද්ගලිකව විශ්වාස කරනවා කලඹ ටෙලිවිෂන් නාලිකාව අද සම්බන්ධ කරගන්නා පුද්ගලයා වෙනි පුද්ගලයන්ව සම්බන්ධ කරගැනීම එතරම්ම ලේසි පහසු නැහැ. ලාංකීය අනන්‍යතාවයේ ලාංකේය නම ලංකාවෙන් බොහෝ ඈතකට ගෙනෙහින් ඇමරිකා එක්සත් ජනපදය තුළ ලංකාවේ නම තබන්නට සමත් වෙච්ච පුද්ගලයෙක් තමයි අපි අද නදුන් සෙවනට බොහොම ආඩම්බරයෙන් සම්බන්ධ කරගත්තේ. ඇමරිකා එක්සත් ජනපදයේ 475 වන ඉංජිනේරු බලගනේ ප්‍රධාන බල්ලත් නිලධාරී අභිලාෂ් ගමගේ. අයබෝන් අභිලාෂ්. බොහොම ආඩම්බරයක් අභිලාෂ් එක කතා කරන්නට ලැබීම. ලංකාවේ පුද්ගලයන් දහස් ගණනක් ජීවත් වෙන රටක්. මේ දහස් ගණනක් ලක්ෂ ගණනක් අතරින් කීයෙන් කී දෙනාටද අභිලාෂ්ගේ ගමන යන්න පුළුවන් කියන කතාව පිළිබඳව තමයි අපි අද කතා කරන්නට ලෑස්ති වෙලා ඉන්නේ. ඒ වගේම ඔහුගේ අත්දැකීම් එක්ක අපිට ගන්නට තියෙන්නේ මොනවද, රට ජාති ආගම ගැන ඔහු හිතන්නේ මොනවද කියන කාරණා ගැනත් අපි අද සාකච්ඡාව තුළ කතා කරන්නට බලාපොරොත්තු වෙලා ඉන්නවා. හැබැයි හැම දෙයකටම ආරම්භයක් තියෙන්නට ඕනේ. ඒ නිසා අපි ආරම්භ කරමු මෙතනින් අභිලාෂ්. මුලින්ම දැනගන්නට කැමති ලංකාවේ කොයි පළාතද, ලංකාවේ ජීවත් වෙච්ච කාලය තුළ ලංකාවේ හිටිය කුඩා අවධිය තුළ කොහොමද ජීවිතය ගෙවුණේ කියන කාරණා මුලින්ම දැනගන්න කැමති. ඇත්තටම බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. මම පානදුරේ පොඩි දවස්වල ඉඳලා මම ඉස්කෝල තුනකට ගිහිලා තියෙනවා. උසස් අධ්‍යාපන ලැබුවා අල්බෝල සෙන්ට්‍රල් එකනොත්, ඊට පස්සේ DS එන නැග විද්‍යාලයනොත්, ඊට පස්සේ මම යුනිවර්සිටි ඉගෙන ගන්න හයර් එඩියුකේෂන් වලට ජර්මනි ගියා. ඒක තමයි ජීවිතේ මුල් අවධිය ගැන කියන්නට තියෙන්නේ. මුල් අවධිය කියන්නේ මම ක්‍රීඩා කරලා තියෙනවා. මම ජූනියර් පූල් එකේ හිටිය ලංකාවේ වෙස්ටර්න් ප්‍රොවින්ස් රෙකෝඩ් එකක් තියෙනවා. මම 100-200 මීටර්ස් දෙකම කරා. ඊට අස්සේ මම ස්පෝර්ට් පැත්තට ලැදී දැන් තුනත් තාම ස්පෝර්ට් කරනවා. 100 A2 එකයි 400 හර්ඩ්ල් එකයි කරනවා. ඒක තමයි. අපි මේ දැනගන්නට කැමති දැන් මේ ඇමරිකන් ආමි එකත් එක්ක සම්බන්ධ වෙනවා කියන්නේ සමහර විට සමහර පුද්ගලෝ ජීවිතේ හීන තියාගෙන ඉන්නවා. අපි චිත්‍රපටි බලනවා, අපි ටෙලිනාට්‍ය බලනවා, මේවා අනුසාරයෙන් අපි හීන දකිනවා. හීන මේ හීන අතරේ මේ ඇමරිකන් හමුදාව කියන්නේ මුළු ලෝකයේම වීරත්වයෙන් සලකන හමුදාවක්. ඇමරිකන් හමුදාව කියන්නේ මුළු ලෝකයේම ඉහළ අභිමානයට ලක් වෙන උසස්ම විනයක් තියෙන ලෝකයේ හොඳම හමුදාව විදිහට තමයි ඇමරිකන් හමුදාව සලකන්නේ. එවැනි හමුදාවක් එක්ක සම්බන්ධ වෙන්නට ලැබුණු අවස්ථාව ලැබුණේ කොහොමද කියලා දැනගන්න. මම ඇත්තටම උසස් අධ්‍යාපන සහ ජර්මන් ගියේ. ජර්මන් ගිහිල්ලා මම මගේ MSc එක හැදාරුවේ. ඒ අතරතුර මට නේටෝ එකට ජොයින්ට් වෙන්න ලොකු ආසාවක්, මගේ ලොකු ආසාවක්, මොකද මගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා ආමි එකේ. ඉතින් මම හිතුවා මට නේටෝ එකට ජොයින්ට් වෙන්න ඕන කියලා. මම යුනිවර්සිටි එකේ අපි සාමාන්‍යයෙන් කාලයක් දෙනවනේ, අපිට ට්‍රේනින් පීරියඩ් එකක් දෙනවනේ. අපි ඉගෙනගත්ත දේ සම් කිසි තැනකට ඇප්ලයි කරලා එතනින් සර්විස් සර්ටිෆිකේට් එකක් ගන්න. මම ඒ වගේ මුලින්ම එහෙ නේටෝ බේස් එක බර්ලින් වල තියෙන නේටෝ බේස් එකේ සිවිල් විදියට වැඩ කරා. සිවිල් ඉන්න ගම වැඩ කරනකොට මගේ බේස් කමාන්ඩ් කර්නල් ජෝන් බ්ලොක්, ලෙෆ්ටනන්ට් කර්නල් ජෝන් බ්ලොක්, එයා මට මම එයාගෙන් රික්වෙස්ට් කරා මට ජොයින්ට් වෙන්න ආසයි කියලා. කොහමාරි ඉතින් මගේ තියෙන හැකියාව අනුව මට එයා චාන්ස් එකක් දුන්නා. ඒ චාන්ස් එකෙන් මට ඊට පස්සේ ලංකාවේ අපි ක්ලියරන්ස් දෙන්න ඕනේ. සමහරෙන් නේටෝ එකට ජොයින්ට් වෙන්න බොහොම හරි කලාතුරකින් රෑ එක ගොඩක් හරි අමාරු දෙයක්. ඉතින් මම ලංකාවෙන් ක්ලියරන්ස් අරගෙන ඒව ටික එහෙට එම්බසිය හරහා එහෙට දීලා ජොයින්ට් වුණා. ඊට පස්සේ මම මුලින්ම ජොයින්ට් වුණේ සිවිල් විදියට, සිවිල් ස්ටාෆ් එකක් විදියට. ඊට පස්සේ මට පසුගානයක ස්ථිර කරගන්න හැකියාවක් වුණා. හරි, බොහොම දුර ගමනක්, ලේසි පහසු කටයුත්තක් නෙමෙයි මේ ගමන. මේ ඇමරිකන් හමුදාවත් එක්ක එකතු වෙන මුල්ම කාලයේදී මොන වගේ හැඟීමක්ද තිබුණේ? කියන්නේ ඒ ලැබුණ අවස්ථාව ගැන මොන වගේ හැඟීමක්ද තිබුණේ? සාමාන්‍යයෙන් ලංකාව ආමිකට ජොයින්ට් වෙන්න එක්සෑම් එකක් තියෙනවා. එක්සෑම් එක ත්‍රූ යන්න ඕනේ. එක්සෑම් එක ත්‍රූ ගිහිල්ලා ඒ එක්සෑම් එකෙන් තමයි සිලෙක්ට් කරන්නේ මෙයාව සිලෙක්ට් කරනවා නැද්ද කියන එක. ඊට පස්සේ මම එක්සෑම් එක ත්‍රූ ගියා. එක්සෑම් එකෙන් මගේ භාෂාවෙන් අපි ගොඩ ගියා.
එක්සෑමකින් ගොඩ ගිහිල්ලා මම එක්සෑම් මට චාන්සික දුන්න වෙන මම මුලින්ම චීෆ් වරන්ට් ඔෆිසර් ෆස්ට් ක්ලාස් විදියට ජොයින් උනේ මට කියන්නේ එඩුකේට් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන නිසා අපි ලංකාවේ කියන්නේ අපි ඩිරෙක් ගන්නවා ඩිරෙක් ඔෆිසර්ස්ලා ගන්නවා ඒ විදියට ජොයින් උනේ නැත්තම් සාමාන්‍යයෙන් අපේ තියෙනවා අද රෑන්ක්ස් 13ක් තියෙනවා ආමි රෑන්ක්ස් කියන්නේ ඔෆිසර් රෑන්ක් තියෙනවා 10ක් වරන්ට් ඔෆිසර් රෑන්ක් 5ක් තියෙනවා ටෝටල් රෑන්ක් 28යි ඒ 28ෙන් නැත්තම් සාමාන්‍යයෙන් එනවා නම් මුලින්ම තියෙන ප්‍රයිවට් ඊට පස්සේ ප්‍රයිවට් ස්පෙෂල් ඊට පස්සේ ස්පෙෂල් ඒ විදිහට තමයි පිළිවෙලට එන්න ඕනේ මම ඉතින් වරන්ට් ඔෆිසර් ෆස්ට් ක්ලාස් විදියට මගේ තියෙන උපාධියත් එක්ක සම්බන්ධ වෙනවා ඒ විදිහට තමයි සම්බන්ධ වෙන්නට හැකියාව ලැබුණේ ඔබ දැන් ඇමරිකන් හමුදාවේ සේවය කරන්නේ ඔබ උපතින් ශ්‍රී ලාංකිකයෙක්. ඒ වගේම තමයි මම දන්නා පරිදි හොඳ ශ්‍රී ලාංකිකයෙක්. ශ්‍රී ලාංකිකයෙක් කියන එක තමන්ගේ හෘද තුලම තැම්පත් කරගෙන ඉන්න ශ්‍රී ලාංකිකයෙක්. ශ්‍රී ලාංකිකයෙක් වීම ඇමරිකන් හමුදාව ඇතුළේදී මොන වගේ විදිහටද බලපෑවේ? එහෙම විශේෂයක් කියලා නැහැ. කොහොමද ඇමරිකාව කියන රට හරි මිනිස්සුන්ට ලැබි. හැම කෙනාටම එක විශේෂතාවයක් දෙන්නේ උපරිම. ඔව් එහෙම හැම කෙනාටම එක පොදු 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 නීති තියෙන්නේ. එක්කෙනෙකුට කියලා විශේෂ දෙයක් නැහැ. මම ලාංකික කැරියර මම ගොඩක් සතුටු වෙනවා මොකද ගොඩක් අය අපිත් මමත් පොඩි දවස්වල හීන දැක්කා එක එක රන්දන් වල වැඩ කරන්න ඕන කියලා ඉතින් මං හිතන මගේ එක හීනයක් සැබෑ වුණා වගේ දෙයක් මම දැගත්තේ මොකද මං ජර්මන් වල ඉගෙන ගන්න කාලේ තමයි මේකට ජොයින් වෙන වාසනාව ලැබුණේ ඉතින් මං හොඳ බෞද්ධෙක් හොඳ ශ්‍රී ලාංකික හදවතින්ම ශ්‍රී ලාංකිකයි මට ඉතින් ලංකාවේ වැඩ කර මම ලංකාවේ ආමි කරත් ඇප්ලයි කරා ඒක මිස්ටේක් එකක් අනිවා මට ඒකට chance එකක් හම්බුන්නේ නැහැ නමුත් මට පුළුවන් හැම උපකාරයෙන් මම ලංකාවේ 3 process වලට උදව් කරලා තියෙනවා ඉස්සරහට උදව් කරන බලාපොරොත්තු වෙනවා ඒක තමයි කියන්නේ දැන් ලංකාවේ ආමියකටත් ඇප්ලයි කරා කියලා කිව්වනේ අවස්ථාවක් නොලැබීමත් සමහර විට ජීවිතේ ඊට වඩා ලොකු අවස්ථාවක් ලැබෙන්න හේතුවක් වෙනවා කියලා තමයි අපිට හිතා ගන්නට වෙන්නේ. ඒ නිසා අපි සමහර දේවල් වලින් අපිට අවස්ථාවක් නොලැබුණාම අපි හිතනවා ඒ දේ මුළු ජීවිතේම අවසන් වෙනවා කියලා නැහැ. ජීවිතේ අවස්ථාවක් නොලැබෙන සමහර දේවල් වලින් ජීවිතේ ඊට වඩා උසස් තැන් වලට යන්නට අවස්ථාව ලැබෙනවා කියන එක තමයි අභිලාෂ්ගේ කතාවත් එක්ක ගන්න තියෙන්නේ. අභිලාෂ් මේ ඇමරිකන් හමුදාව තුළ සේවය කරද්දී ලෝකයේ විවිධ රටවල් වල සේවය කරන්නට අවස්ථාව ලැබෙන්න තියෙති. ඒ විදිහට ඔබ සම්බන්ධ වෙච්ච සේවා කරපු ස්ථාන පිළිබඳව ඒ වගේම සම්බන්ධ වෙච්ච විශේෂ මෙහෙයුම් පිළිබඳව අපි දැනගන්නට කැමතියි. ඔබට හැකි වපසරිය තුළ අපිට පැහැදිලි කරන්න. ඔව් මෙහෙමයි. මම ඇමරිකන් හමුදාව වල සේවය කරනකොට මම රටවල් 19කට වගේ ඉඳලා ගිහිල්ලා තියෙනවා. ඒ අතර විශේෂයෙන් මම ඇෆ්ගනිස්තාන්, ඉරාක්, සූඩාන්, කොංගෝ, එතනින් ගෙනම කටාර්, සෞදි අරාබියා, බහරේන් ඒ වගේ ප්‍රධාන රටවල වැඩ කරා. ඊට අමතරව ජර්මනි වලත්, චෙක් රිපබ්ලික් වලත්, රොමේනියා වල ඒ සේවය කරා. ඒ සේවය කරපු අතරින් ඊට අමතර ලිබියාවේ හිටියා. ඒ සේවය කරපු අතරින් විශේෂයෙන් මම හරි ආස රටක් තමයි ඉරාක්, ලිබියාව කියන්නේ හරි ආස රටක්. මොකද ඒ ලිබියන් ජාතිකයෝ හරි මිනිස්සුන්ට හරි ලැදි. එහෙ ඉන්නවා සාමාන්‍යයෙන් අපි කියනවනේ එහෙ තියෙනවා අර කළු ජාතිකයෝ සුදු ජාතිකයෝ ජාති වර්ග දෙකක් මිනිස්සු එක කියා කරන්නේ. ඒ වලට ලිබියන් ජාතිකයන් හරි මිනිස්සුන්ට හරි ලැදි. ඒ කියන්නේ මිනිස්සුන් අපේ කියලා හැඟීමෙන් ආශ්‍රය කරනවා. ඊට අමතර රටවල් 19කට විතර සේවය කරලා තියෙනවා. ඔව් මේ මගේ අවුරුදු 7ක් වෙනවා දැන් සර්විස් පීරියඩ් එක. ඒ පීරියඩ් එක අවුරුදු 7ක වගේ අවුරුදු 7න් රටවල් 19ක වගේ සේවය කරලා තියෙනවා. ලොකු අත්දැකීම් ලබා ගන්නට මේ රැකේ අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන එක තමයි කියන්නේ. ඒ අත්දැකීම් අතරේ මේ ලාංකිකත්වය කියන එක කොහොමද දැනෙන්නේ? ශ්‍රී ලාංකිකයෙක් කියන එක කොහොමද දැනෙන්නේ? ලංකාවේ ඉන්න පුද්ගලයන් අනිත් රටවල් වල පුද්ගලයන් එක්ක සසඳද්දි කොහොමද දැනෙන්නේ? ඇත්තටම දැනට උනත් සමහර බොහෝ රටවල් වල ශ්‍රී ලංකාව කිව්වහම ගොඩක් අය දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ සිලෝන් කිව්වහම. මගේ අපේ හැඳුනුම්පතක් දෙනවා ආමියකේ හැඳුනුම්පතක් දෙනවා ඒ ආමියකේ හැඳුනුම්පතේ සඳහන් කරලා තියෙන සිලෝන් කියලා. يعني අර පුරාණයේ ඉඳලා එන භාවිතය තමයි තාම මොකද ඒ දවස්වල ලාංකික කියන තමයි තාම සිලෝන් කියන එක තමයි ගිහිලා තියෙන්නේ. ඊට අමතරව ඔය දැන් ඔය කාලය අතරතුර අපි විවිධ ජාතින් එක වැඩ කරනවා. මොකද නේටෝ එක කියන්නේ රටවල් 19ක් අතර තියෙන රටවල් සම්බන්ධ වෙලා තියෙනවා. ලංකාව කිව්වම ගොඩක් අය කියන්නේ තේ වලට. මම දැන් ළම නිවාඩුව ඇදගෙන මට කියන්නේ තේ අරන් එන්න කියලා. ඉතින් ඒ තරම් ප්‍රසිද්ධයි ලංකාව. ඒ මොකද සිලෝන් ටී කිව්වම ගොඩක් අය දන්නේ සිලෝන් කිව්වම ටී කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් ඔය ජාති අපි ජාතියත් කියන්නේ විවිධ ජාතින් එක්ක වැඩ කරනකොට
මට සාමාන්‍ය මං හරි කටකාරයි. ඉතින් මාත් එක්ක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි වෙනවා. මට ගොඩක් අනිත් අයත් අතර වැඩ කරනකොට අපි හැමෝම එක මට්ටමක වැඩ කරන්නේ. විශේෂයක් කියලා එක්කෙනෙකුට නෑ. ඒ නිලධාරියාගේ තනතුර අනුව තමයි විශේෂත්වය තියෙන්නේ. නැත්තම් හැමෝටම එක පොදුවේ වැඩ කරනවා. ඉතින් ඒ විදිහට තමයි මේ අභිලාෂ් රැකියාව පිළිබඳව ඒ වගේම ලාංකිකත්වය ගැන කතා කරන්න තියෙන්නේ. ලංකාවේ පුද්ගලයන් විදිහට අපි විවිධ තැන්වල ලංකාවේ පුද්ගලයන් සමත්කම් දක්වන ඒ අතරින් බොහොම සුළු පිරිසක් තමයි මං හිතන්නේ ඇමරිකන් හමුදාවට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා මම දැනගන්නට කැමතියි අභිලාෂ් ඔබේ අතරින් ඉදිරියෙන් ඉන්න පුද්ගලයෙක් ලාංකේය නම මේ ස්ථානයේ ඉදිරියෙන්ම තිය පුද්ගලයෙක් විදිහට ලංකාවේ පුද්ගලයන් කොපමණ ප්‍රමාණයක් ඇමරිකන් හමුදාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවද? ඇත්තටම මම හිතන මගේ දැනුම හැටින්න සාමාන්‍යයෙන් ඇමරිකන් නාමයක ඇති 20ක් 30කට වැඩි ප්‍රමාණයක් ඇති මම හිතන විදිහට. මම හොඳටම දන්න කෙනෙක් ඉන්න මේජර් කෙනෙක්. එයා උපතින්ම ලංකා ඒ කියන්නේ උපතින්ම ඇමරිකන් ඉඳලා එයා මේජර් කෙනෙක්. එයා අපිට වැඩි උසස් නිලධාරියෙක්. ඊට අමතරව මේ ළඟදි මට හම්බ වුණා ඒ කියන්නේ ඇමරිකන් ග්‍රීන් කාඩ් හැදිලා ගිය මල්ලි කෙනෙක්. එයා එහි යුනිවර්සිටි ගැන කළා. එයා සප්ලයන්සේ ඒ කියන්නේ ස්පෙෂලිස්ට් ප්‍රයිවට් ද ස්පෙෂලිස්ට් එයා ඇවිල්ලා සප්ලයන්ස සේවය කරන කෙනෙක්. ඊට අමතරව ලංකාවේ මං හිතන්නේ මුළු ලෝකෙම නම ගිය කෙනෙක් තමයි සුරේෂ් ක්‍රූෂ්. ඒ කියන්නේ එයා ලංකාවේ ඉපදිලා ඊට පස්සේ ඇමරිකාවේ එහෙම හැදී වැඩුණ කෙනෙක්. සුරේෂ් ක්‍රූෂ් කියන්නේ මගේ රෑන්ක් එකම තියෙන චීෆ් වොනට් ඔෆිසර් සෙකන්ඩ් ක්ලාස්. එයා පයිලට් ඔෆිසර් කෙනෙක්. අෆ්ගනිස්තාන් වල 2010 නැති වුණා. ඒ කියන්නේ ෆ්ලයිට් පයිලට් එයාගේ ෆ්ලයිට් එකට පහරක් කියලා ඒක නැති වුණා. මුළු ලෝකයක් දන්න කෙනෙක් තමයි සුරේෂ් ක්‍රූෂ්. ඊට අමතරව මට ඊට පස්සේ හමු වෙලා නැහැ කවුරුත්. ඉතින් ලාංකිකයන් ඉතාමත්ම මේ අල්ප ප්‍රමාණයක් තමයි මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. අතරින් අභිලාෂ් ගමගේ එක්කෙනෙක්. ඒ නිසා මේ ඒ ගැන තොරතුරු තවත් බොහෝ කතා කරන්නට ඉදිරියේදී බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි ඊට කලින් මේ දැනගන්න ලැබුණා මේ අභිලාෂ් කතා කරද්දිත් කිව්වා මම බොහෝ විට මේ ජාතියට ආදරේ, ඒ වගේම මම බොහෝ විට ආගමට ආදරේ කියලා. ඒ නිසා මේ ආගම ධර්මයට තියෙන මේ නැඹුරුතාවය කොහොමද ඇති වෙන්නේ? මම උපතින් බෞද්ධ, හොඳම සිංහල. ඒ කියන්නේ ලෝකේ මොන තැනක වැඩ කරත් මම මගේ ජාතියට ආගමට හරියට ගරු කරනවා. විශේෂම ආගමට මම මගේ ආගමට හරි කැමතියි. මම මට يعني නිතරම ආගම ගැන මූව වෙන්න වෙලාවක් නැහැ. ඒ වුණාට මට පුළුවන් හැම වෙලාවෙම මම පිරිත් අහනවා, ඒ වගේ දේවල් කරනවා. ඉතින් මම මගේ ආගම වෙනුවෙන් ලංකාවේ අපි ගොඩක් බෞද්ධ කටයුතු වැඩ කළා තියෙනවා. ඒ බෞද්ධ කටයුතු වැඩවලින් ගොඩක් ලංකාවේ ආමියක තුල මම ඔය මොකක් හරි බුදුමැදුරක් මොකක් හරි ගොඩනගනවා මම එතනට කියන්නේ මොකද ආධාර කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව මම පින්දහම් කටයුතු කරනවා. මම ගොඩක් දරට මම සාමාන්‍යයෙන් වයසක කෙනෙක් දැක්කම සල්ලි එහෙම දෙන්න යන්නේ නැහැ. මම ඒ පුළුවන් වතුර බෝතලයක් කෑම ටිකක් ඒව තමයි දෙන්නේ. මම මොකද ගොඩක් අය අපි මම දැකලා තියෙනවා ලංකාවේ නිකන් මේ අර ඒ තමන්ගේ අසරණකම කියලා මුදල් උපය ගන්නවා වගේ. ඉතින් මම ඒ අතින් බැලුවාම මේ මිනිසුන්ට කොහොමද කෑම වගේ දේවල් දුන්නාම ඒක ලොකු පිනක් ആയി තියෙනවා. ඉතින් මගේ බෞද්ධ කටයුතු වලට මම වෙසප් පොයට يعني මම ඊට කලින් නිවාඩුට ආවිලා වෙසප් පොයට සිල් අරගෙන ගියේ. මමයි මගේ ක්ලාස්මේට් අපි දෙන්නත් එක සිල් ගත්තා. ඔය වගේ තමයි. ඉතින් අර බොහොම අපූර්වයි ඒ ගැන කතා කරද්දී මෙතරම් තැනක ඉඳලා මෙතරම් රටින් දුර බැහැරව ඉඳලා ඒ වගේම වෙනස්ම සංස්කෘතියක් එක්ක ජීවත් වෙන වෙනස්ම පිරිසක් එක්ක ජීවත් වෙන විශේෂම හමුදා වෙන්නේ. ඒ නිසා මේ ආගම දහමට තියෙන සම්බදියාව කියන දේ හරිම පුදුමාකාරයි. මිනිස්සු විනයක් ඇතුව ජීවිතේ පුරුදු ඇතුව හැදෙනකොට මේ මිනිස්සුන්ගේ පුරුදු කවදාවත් ඈත් වෙන්නේ නැහැ කියන කාරණාව තමයි මේත් එක්ක ගන්න තියෙන්නේ. ඒ වගේම අපි ඔබට මතක් කරනවා අපේ දුරකථන අංකය ඔබට සජීවී අමතන්නට පුළුවන් අපිට 02-94-1-1-2-516-2-16-1-1-2-516-2-487 අපේ දුරකථන අංකය අභිලාෂ් එක්ක කතා කරන්නට ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. අභිලාෂ් මේ ඊළඟට දැනගන්නට කැමතියි මේ ඔබ අද අප වෙනුවෙන්ම කළම ටෙලිවිෂන් නාලිකාවට පැමිණීම සඳහා ඔබ අප වෙනුවෙන්ම විශේෂ අවස්ථාවක් ලබාගෙන තමයි ඔබ ඔය අඳින නිල ඇඳුම ඇඳි. සාමාන්‍යයෙන් අපි ඇමරිකන් හමුදාව බොහෝ විට මැද පෙරදිගෙත් යුරෝපෙත් වෙසෙන බොහෝ දෙනෙක් ඇමරිකන් හමුදාව දැක තිබෙනවා. ඔවුන්ගේ ඇඳුම ඊට වඩා බොහෝ වෙනස්. නමුත් ඔය ඇඳුම කියන්නේ ඊට වඩා වෙනස් ඇඳුමක්. ඒ නිසා අපි ඔය ඇඳුම ගැනත් දැනගන්නට කැමතියි. මේ මොකද ඉතාමත්ම විශේෂ අවස්ථාවක් ඇමරිකන් හමුදාවෙන් ලබාගෙන තමයි අභිලාෂ් අප වෙනුවෙන්ම මේ ඇඳුම ඇඳගෙන ආවේ මේ වැඩසටහන සහභාගී වීම සඳහා. ඒ නිසා ඒක අභිලාෂ් අපි ඒ පිළිබඳව දැනගන්නට කැමතියි. අපිට මම මේක මගේ සර්විස් යුනිෆෝම් එකක්. අභිලාෂ් මට පොඩි අවස්ථාවක් දෙන්න. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා සෞදි අරාබියේ. කවුද මේ? මම සෞදි අරාබියෙන් කපිල කතා කරන්නේ. ඔව් කපිල කතා කරන්න. අපිට ඉතින් ඇත්තටම ගොඩාක් සන්තෝෂයි මේ අපේ රටේ එක්කෙනෙක් පිටරට හමුදාවක් නියෝජනය කිරීම. ඇත්තටම මේක ගොඩාක් දැනෙන්නේ පිටරට ඉන්න අපිට තමයි.
ඉතින් අපිට ගොඩාක් සන්තෝෂයි අභිජේක් වගේ කෙනෙක් මේ අපේ රට නියෝජනය කරලා හරි රස්සාවකට හරි එහෙම ඇත්තටම හමුදාව සම්බදලා ඉන්න එක මට අභිජේකෙන් අහන්න තියෙන්නේ දැන් අපේ අපේ හමුදාව යුද්ධයක් කරලා අපි තියෙන පහසුකම් එක්ක ලොකු යුද්ධයක් කරා ඇමරිකන් නාමික කියන්නේ ඇත්තටම හැම පැත්තෙන්ම දන්නත්ද මේ හමුදාවක් තාක්ෂණයෙන්ද හැම දෙයකින්ම බඩු බාරෙන්ද පේපර්ස් වලින්ද ඔක්කොගෙන්ම දන්නත්දයි අභිෂේක් කොහොමද අපේ හමුදාවත් එක්ක සම්බන්ධනය කරන්නේ මේ ඇමරිකන් නාමික කියන්නේ සාමාන්‍ය බොහෝ එක මේ ඔපරේෂන් එකට යද්දි කොහොමද මේ අපේ මෑන් පවර් එකයි ඇමරිකන් නාමිකගේ මෑන් පවර් එකයි අවංකවම කතා කරන්න ඔය හමුදාව නියෝජනය කරන හින්දා මේ ඔබට මම හිතනවා මේ කියන අවංකවම කියන්න පුළුවන් අපේ මෑන් පවර් එක කොහොමද ඇමරිකන් නාමිකගේ මෑන් පවර් එක කොහොමද තියෙන්නේ කියලා පොඩ්ඩක් කියන්න පොඩ්ඩක් කියන්න ඔබට බරපතල ප්‍රශ්නයක් අහන්නේ අභිලාෂ් ගොඩක් බරපතලයි ඇත්තටම අවංකවම කියන්න ඕන මට ලංකාවේ ආමියගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා මට ඒ වෙනුවෙන් කිව්වොත් ඇත්තටම මට තව ආමි එකක් ගැන අපි කියන්නේ අර කම්පයර් කරලා කතා කරන්න අමාරුයි උනට ඇමරිකාව කියන්නේ නේටෝ එක වගේ ලොකු ආමියක ලොකු මෑන් පවර් එකක් තියෙනවා ඊට අමතරව අපේ තියෙනවා අපි සාමාන්‍යයෙන් හැම දෙයක්ම 2015 අපි දැන් 2015 ඉන්නේ අපි හැම දෙයක්ම ටාගට් කරන්නේ තව අවුරුදු 3කට ඉස්සරහා තියෙන අවුරුදු ඒ කියන්නේ 2018 වගේ තියෙන ෆියුචර් එක තමයි අපි ටාගට් කරන්නේ ඒට අමතරව අපේ ලොකු ටෙක්නොලොජි එකක් තියෙනවා ලංකාව ඇත්තටම ලංකාව කියන්නේ අපි මම ලංකාවේ ගොඩ කාලයක් හිටියන තුනට අපි ලංකාව කියන්නේ අවුරුදු 30කට ආසන්න කාලයක් සිවිල් බෝ එකත් එක්ක හිටපු අපි ඒ කියන්නේ අපි බැට කාපු ජාතියක් ඒ අතින් බලනකොට ලංකාවේ මොකද අපිට රිසෝර්සස් කියන්නේ මෑන් පවර් රිසෝර්සස් එක අඩු යාමයකේ ඉතින් ඒක ඉතින් අපේ ඉන්න කියන්නේ අපේ තියෙන සමාජක දේශපාලන බලපෑම් වගේ දේවල් එක්ක ගොඩක් කට්ටිය ආමියකට බැඳෙන්නේ නැහැ ඊට පස්සේ බයට ගොඩක් අය යන්නේ නැහැ ඒකට ජාති ආගම වෙනුවෙන් කැපවලා දැනට සේවය කරන අය තමන් ගරු කරනවා මොකද AI හින්දා තමයි AIගේ හෙට දවස AIගේ අද දවස අපේ හෙට දවස වෙනුවෙන් කැප කරලා තියෙන්නේ ඉතින් ඒ අතින් ගත්තාට පස්සේ ඇමරිකන් නාමිකත් ඒ වගේ අපි ෆස්ට් ප්‍රයොරිටි එක දෙන්නේ හියුමන් ලයිබිලිටි වලට ඒ ගත්තා බැලුවාට පස්සේ ඇමරිකන් නාමික ලොකු ටෙක්නොලොජි එකක් තියෙනවා අපේ ලොකු මිෂන් එකයි මිෂන් එක අපේ අනිත් ආමේ පැරලල් ගත්තාට පස්සේ අපේ මිෂන් එකයි ලොකුයි ලොකු ටෙක්නොලොජියකින් තමයි අපි හැමදෙස්සම සෙවෙන්නේ. ඒ විදිහට තමයි මේ මේ ප්‍රශ්නේ ඇතුළත බෙල්ලත් බේරගෙන අන්සර් කරනවා. ලංකාවේ ලාංකිකකමත් බේරගෙන ඇමරිකන් නාමයකත් බේරගෙන ඔක්කොම බේරගෙන උත්තරයක් දෙනවා නම් දෙන්න වෙන්නේ. ඒ කියන්නේ ඒක නිසා ඊට වැඩි මේ අපි බාධා කරමින් ප්‍රශ්න අහන්නට යන්නේ. අපි කතා කරගෙන හිටියේ මේ විශේෂ නිලැඳුම ගැන. ඔව් මේ නිලැඳුම අපේ සර්විස් යුනිෆෝම් එක. අපේ සාමාන්‍ය මම මුලින්ම කිව්වා අපේ රෑන්ක් 28ක් තියෙනවා. 28න් 13ක් අයිති වෙන්නේ ඉන්ලිස්ට් කියලා. අපි ලිස්ටඩ් ආමේ කියන්නේ අපි සැලියුටඩ් ඔෆිසර්ස්ලා අපේ තියෙනවා සූට් වර්ග බොහොමයක් තියෙනවා ඒකෙන් අපි ප්‍රධාන වශයෙන් අඳින්නේ සර්විස් යුනිෆෝම් එක සර්විස් යුනිෆෝම් දෙකක් තියෙනවා එකක් මේ පාට අනික ටිකක් තද කොළ පාට හුරු පාටක් තියෙන්නේ අනිත් එක ASU එක ඒ කියන්නේ ඇමරිකන් කම්බැට් යුනිෆෝම් එක මට ওই සර්විස් යුනිෆෝම් ඔක්කොම තියෙනවා මේ අපි සාමාන්‍යයෙන් මේ යුනිෆෝම් එක අඳින්නේ සෙරමොනියල් ඔකේෂන් වලට නැත්තම් අපි ඒ කියන්නේ අපි කැමා එක අඳිනවා මේ යුනිෆෝම් එකේ විශේෂත්වය තියෙන්නේ අපි සාමාන්‍යයෙන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මගේ වෝට්ස් එකක් තියෙනවා නම් කන්වොකේෂන් එකක් තියෙනවා නම් උපාධියක් හදාලා ඒකේ කන්වොකේෂන් එක තියෙනවා නම් ඒ අවස්ථාවේ මේ අඳින්න පුළුවන් ඒ විදිහට තමයි මේ නිලැඳුම යොදාගන්නේ විශේෂ අවස්ථාවන් සඳහා පමණක් යොදාගන්න බොහෝ විට විශේෂ අවස්ථා සඳහා එතකොට මේ සාමාන්‍යයෙන් අපි අර ආමුදාවේ තාක්ෂණය කියන දේ කතා කරපු නිසා ඔබ ඉංජිනේරු වංශය නියෝජනය කරන්නේ ඇමරිකන් හමුදාව වෙනුවෙන්. ඒ නිසා මේ ඉංජිනේරු වංශය තුළ මොන වගේ මේ ඇමරිකන් හමුදාවේ කාර්යභාර ගන්න මේ මම අහන්නේ ඔබට පැවරෙන කාර්යභාරයන් මොන වගේද කියලාත් අපි ප්‍රේක්ෂකයන් දැනගන්නට කැමති වෙයි. ඔබ මොන වගේ කාර්යභාරයක්ද ඇමරිකන් හමුදාව වෙනුවෙන් ඉෂ්ට කරන්නේ කියලා අපි ඒකෙන් දැනගන්න මම සිවිල් ඉංජිනේරින් ඩිපාර්ට්මන්ට් එකේ මගේ සෙක්ෂන් එක ඉංජිනේරින් ඩිපාර්ට්මන්ට් එකේ අපි කරන්නේ ගොඩක්ම මම ප්ලෑනින් තියන්නේ මම ඩ්‍රෝයින් වගේ දේවල් ඇප්‍රූවල් කරන්න මගෙන් මම ඉතින් මට ඩ්‍රෝයින් එකක් හම්බුනම ඒක මම ඒක මෙෂර්මන්ට් කරලා අඩුපාඩු හදලා අපව ඒක අඩුපාඩු තියෙනවා නම් අපව ඒක ඩ්‍රෝයින් සෙක්ෂන් එකට දීලා ඒක ඇඳලා ඉවරලා මගෙන් සයින් අරගෙන මගේ බේස් කමාන්ඩර්ට ෆෝවර්ඩ් කරනවා බේස් කමාන්ඩර් ඇප්‍රූවල් එක දුන්නාට පස්සේ එතනින් එහාට ඉදිරිපියවර තියෙනවා ඉදිරිපියවර ගන්න
බොහෝ කාලයක් ඇමරිකාවෙන් ගත කරන්න වෙලා තියෙන මේ රැකියාවත් එක්ක සාමාන්‍යයෙන් ජීවිතේ වැඩි කාලයක් ගත කරන්නේ ඇමරිකාවෙ වෙන්නට ඕන ජර්මනි. ඉතින් ඒ කාලේ අත වර්තමාන ජර්මනි ලෝකයේ විවිධ රටවල් වල ගත කරද්දි මේ ඇමරිකන් හමුදාවත් එක්ක තමයි හැබැයි වැඩි කාලයක් ගත කරන්න ලැබෙන්නේ. බොහොම කෙටි කාලයකට තමයි මේ මේ ලංකාවට රටට එන්න ලැබෙන්නේ තමන්ගේ නිමාඩුව සඳහා. ඒ නිසා මේ 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 එහෙම ඇවිල්ලා ඉන්න වෙලාවේ මේ 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 රටේ තිබෙනා වර්තමාන තත්ත්වය ගැන වර්තමාන රටේ තියෙනා උදියුණුව ගැන අභිලාෂ් මොනවාගෙන් දකින්නේ? මම බොහෝ දුරට ඉන්නේ ජර්මන් වල. ඊට අමතර මගේ බේස් එක අනුව මම බේස් එකෙන් බේස් එකට මාරු වෙනවා. මම මේ දවස්වල ඉන්නේ බහරේන් සෞදි කියන බේස් දෙකේ. රටේ තියෙන වර්තමාන දිනවල වහම අවංකව ශ්‍රී ලාංකික වශයෙන් මම හරි සතුටුයි රට දිනු වෙනවා නේද. මොකද කවදා හෝ දවසක අපි නැතුණත් ඉදිරි પરම්පරා රටේ දිනු ඉන්නවා. ඒකළු දිනු ඒ කට්ටිය තමයි මේ තියෙන රිසෝස් යූස් කරන්නේ. රටේ දිනුව කිව්වත් අතන පාරවල් එහෙම ලොකුට හදලා ඉන්නේ සාමාන්‍යයෙන් ඒක දිනුවක් කියලා හිතනවා නේද? ඒකත් එක දිනුවක් කියලා හිතන්න පුළුවන්. ඉතින් මම හිතන විදියට මට හිතෙන මොකද මම සාමාන්‍යයෙන් ටිකක් ස්පීඩ් ඩ්‍රයිව් කරනවා. මට ෂුවර් මගේ ඩ්‍රයිව් කරන්නේ ඩ්‍රයිවිං ස්කිල් එක මට ෂුවර්. මම ටිකක් ස්පීඩ් ඩ්‍රයිව් කරනවා. ඉතින් මට පාරවල් ටිකක් නොකර දෙනවා ටිකක් අරත් එක සංසන්දනය කරද්දී ටිකක් හොඳයි කියලා හිතාගන්න පුළුවන්. රට රංග මාධ්‍යයි. රටේ සාමාන්‍යයෙන් මම රටෙන් මුලින්ම ගිය 2007 ඊට මං හැම මාස තුනකට මගේ නිවාඩුව ගත කරන්න මෙහෙට හරි නැත්නම් යුරෝප් රටකට හරි යනවා. ඒ වුණා මම ලංකාවට තමයි විශේෂයෙන් යන්නේ. මොකද මං හැදුනේ වැඩුනේ මෙහෙ. මගේ බේස් මගේ කැම්ප් එක ඒ කියන්නේ අපි බේස් කියලා හඳුන්වන්නේ. බේස් එකේ නෝර ලංකාවේ කැම්ප් තමයි අඩුයි ඉතින්. ඒ කියන්නේ මස් මාළු වර්ගත් එක තමයි. මම සාමාන්‍ය ආසයි බත් සුදු බත් සම්බෝල පරිප්පු බණ්ඩක තෙල් දාලා ඔය වගේ දේවල් මං හරි ගාසයි ගමේ කැම කියන්නේ. ඒවට ඉතින් මම ඒක ලංකාවට එන්නේ නැත්තම් මට වෙන රටකට යත හැකි. මේ මාසයේ ඇතුළට වැඩ කොහේ හරි ඉඳලා අප යන එකයි. උනට ලංකාවට අපි හම්බ කරපු දෙයක් ලංකාවට දෙනවා කියන එක ලොකු දෙයක්. මොකද අපි අත කියනවනේ අර මං අහගෙන මේ ළඟදී කියනවා අපි අර විදේශ විනිමය කියන කට්ටියගේ අපි අර මොකද විදේශ දේශපාලන වැඩසටහන මම හොඳ වචනයක් ඇහුවා. ඒ කියන්නේ රට විරුව කියලා කතාවක් ඇහුවා. ඉතින් මං අපි හම්බ ගන්න හැම පඩියක්ම මගේ ලංකාවේ බැංකුවට එවන්නේ මම. ඊට අමතර මං එහෙ තියා ගන්නවා. අනිත් ඒවා මම ලංකාවේ බැංකුවට එවනවා මගේ පසුතලේ හදා ගන්න. රට ගැන විදිහට තමයි කියන්නේ තියෙන්නේ. මේ රට ගැන කතා කරා, අභිලාෂ් ගැන කතා කරා, හැම දෙයක් ගැනම කතා කරා. හැබැයි අභිලාෂ්ගේ පවුල ගැන කතා කරේ නැත්නම් එය ගැලපෙන්නේ නැහැ කියලා හිතලා මේ ඔක්කොම දේවල් කතා කරද්දි අභිලාෂ් මේ ලංකාවේ පවුල් පසුබිම් මොන වගේද ඒ වගේම මම දන්නවා. මේ ඒ ගැන විශේෂයෙන්ම අහන්නේ ලංකාවේ හමුදාවටත් පවුලින් කෙනෙක් සම්බන්ධයි කියන ආරංචිය මට ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ඒ පවුල් පසුබිම ගැනත් දැනගන්න කැමතියි. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා, මල්ලි කෙනෙක් ඉන්නවා, අයියලා දෙන්නෙක් ඉන්නවා. මගේ ලොකු අයියත් ලංකාවේ ආමි එකේ. එයා බ්‍රිගේඩිය කෙනෙක්. මට නම සඳහන් කරන්න හරි නැහැ කියලා මට හිතෙනවා. මොකද මගේ ජීවිතේ මම මෙතන අද ඉන්නේ මගේ ලොකු අයියා හින්දා, මගේ ලොකු අයියා අම්මා මගේ දෙවැනි අක්කා හින්දා. මොකද මට අම්මා මගේ ජීවිතයක් දීලා තියෙනවා. මගේ ලොකු අයියායි මගේ දෙවැනි අක්කයි මාව ජීවිතේ මාව හැම තරාතිරකින්ම පන්නලා මාව මෙතනට ගෙනාවා. ලොකු අයියා මගේ ජීවිතේ පිටිපස්සේ නිකන් ලොකු ගල් පර්වතයක් වගේ හිටියා. ලොකු අයියට මම හරියට ගරු කරනවා. ඊට අමතරව මට මගේ තව ඉන්නවා පසුතලේ තියෙන කට්ටිය ඉන්නවා සමහරක වෛද්‍යෘතිය සමහරක ඒත් ඉංජිනේර් ෆීල්ඩ් එකේ. ඊට අමතරව මගේ මල්ලි කෙනෙක් ඉන්නවා. එයා දැන්ට ඊශ්‍රායෙල් වල සේවය කරනවා. එයා නම් ටිකක් අර අපි කරගෙන ආවට වඩා වෙනස්. එයා සාමාන්‍යයෙන් එයා උයන කියන පියන පැත්තට බරයි. එයා ඒ වගේ දැක්කන චෙෆ් කෙනෙක් කිව්වත් වඩාත් ලේසි. මගේ ඊට අමතරව මම පවුලේ මට ඉන්නවා අපි 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනාගේ මම පවුලේ 5 වෙනියා. මගේ මල්ලි තමයි බාල. ඒ තමයි පවුල් පසුබිම ගැන කියන්නට තියෙන්නේ. ලෝකයේ රටවල් ගණනාවක සේවය කරමින් ලාංකීය නම බොහෝ ඉහළින් තබන්නට ඇමරිකන් හමුදාවත් එක්ක සම්බන්ධ වෙලා ඇමරිකන් හමුදාවට බොහෝ මල්පෙයි ලංකාවෙන් සම්බන්ධ වෙලා තියෙන. ඒ අතර ඉන්න ඉතාමත්ම උසස් නිලධාරියෙක් වශයෙන් කටයුතු කරන ප්‍රධාන බල්ලත් නිලධාරිවරයෙක් වශයෙන් අභිලාෂ් ගමගේ තමයි අපි අද සම්බන්ධ කරගෙන ඉන්නේ. ඒ කතාව බොහොම සුන්දරයි. ඔහු සතුව තියෙන ජාතික හැඟීම කොතරම්ද, ඔහු ආගමට දහමට කොතරම් ලැබිද, ඒ වගේම ලංකාව ගැන කතා කරද්දි කොච්චර ආඩම්බරයකින්ද කියන කතා කරන්න කියන කාරණා පිළිබඳව අපිටත් ආඩම්බරයක් ඇති වෙනවා. මෙවන් පුද්ගලයන් රට ගැන දකින ආකාරය පිළිබඳව අපි තවත් බොහෝ තොරතුරු කතා කරන්නට බලාපොරොත්තුෙන් ඉන්නේ නදුන් සෙවන තුළ. නමුත් ඊට කලින් අපි කෙටි විරාමයක් ලබා ගන්නට ඕනේ. නිසා ඉක්මනින්ම විරාමයක් සඳහා යමු වෙනවා. විරාමයෙන් අනතුරුව තවත් බොහෝ තොරතුරු කතා කරන්න බලාපොරොත්තු වෙනවා.